මොනාද බං කැත වැඩ කරන්නේ ඈ? උනුත් මිනිස්සු, අපිත් මිනිස්සු, උඹලත් මිනිස්සු, ඔක්කොම මිනිස්සුනේ බා ඈ. ඇයි කියලා උඹලම එක එක මනුස්සයන් බයින්නේ? වෙන වැඩ නැද්ද ඈ? මිනිස්සුන්ට බයින්න එපා. ඇයි බයින්නේ ඈ? මේ වීඩියෝ පොඩ්ඩක් බලලා ඉඳන්කො. බැලුවද? බලහංකෝ, ඒ මිනිස්සු කරන්නේ මොකද? රස්සාව. ඇයි රස්සාවට බයින්න ඔච්චර? බයින්න දෙයක්නෑ. මන් දැක්ක මේක පල්ලු වරිනවා තියාගෙන. එහෙම තමයි ඉතින්, මිනිස්සු නම කීයක් හරි හම්බ කරගන්න තමන් කරන වෘත්තියේ මොකක් හරි දෙයක් කරන්න ඕනේ. ඒ මිනිස්සු කරන වෘත්තියේ හැටියට ඒ මිනිස්සු ගන්න රඟපෑම ඔබ තේරුම් ගන්න බැරිද? ඔච්චර බයින්න දෙයක්ද මිනිස්සුන්ට? මං අහන්නේ, ඒ මිනිස්සුන්ට කීයක් හරි දුන්නාම රඟපානවා? ඔය බයින කෙනෙක් ගිහිල්ලා කීයක් හරි දීලා කියන්න බලන්න. මෙහෙමයි මේ මට මෙහෙම මං ගැන හොඳ කියන්න කියලා ඒ මිනිස්සු කියනවා. ඒ මිනිස්සුන්ගේ ගාන හම්බුනාම ඒක රඟපෑම. ඒ මිනිස්සු ඒක වෘත්තියක් ඉදිරියට කරගෙන යන රඟපෑම. එතකොට ඒක තේරුම් ගන්න ඕනේ. ඔකට බයින්න දෙයක් නැහැනේ ඔච්චරට. පාවුනේ කීයක් හරි හම්බ කරගන්න ඔය කරන්නේ. අනිත් එක ඒ වීඩියෝ එක බලපු කට්ටිය දන්නේ නැති බලද්දිම පේනවා ඒක. නිකන් අර සල්ලි වලට නිකන් අරගෙන රඟපාලා කිව්වත් නිකන් අර නිකන් අමුතු පිරින්නෙක්කින් කියන්නේ නිකන් බෑ බෑ වගේ කියන්නේ නිකන් කියද්දි නිකන් නේද නේද වගේ නිකන් අමුතු ලයින් නැද්දේනවා. එහෙම කරන්න එපා. ඒ මිනිස්සු කීයක් හරි හොයා ගන්න ඕනේ ජීවත් වෙන්න එපා. මේ ආර්ථිකය අමාරු කාලේ ඈ. අමාරු නෑ කියලා කීවට අමාරු හින්ද තමයි ඉතින් ඔය ගිහිල්ල කීයක් හරි හොයා ගන්න මක් හරි වීඩියෝ කට්ටක් කරලා ඈ කීයක් හරි සාක්කුවේ දාගෙන තමයි ඔය ප්ලෑන් එක. ඒකින්ද මිනිස්සුන්ටම බයින්න එපායි. අනිත් එක ඒ වගේ මිනිස්සු දෙය කියන දේවල් වැඩිය ගණන් ගන්න දේවුත් නෙමේ. රඟපාන කට්ටියනේ, නිලියෝනේ, ඇක්ටින්නේ. ඒකින්ද ඒ ඇක්ටින් විදියට විතරක් අරගෙන ඔළුව කල්පනා කරලා වැඩටික් කරාන එච්චරයි. හොඳට ඔළුව පාවිච්චි කරලා චන්දිදම්. එතකොට ඔක්කොම ප්‍රශ්න ඉවරයි. ජය වේවා.